ලබාගෙන 80% ප්‍රතිශතයක් සහිතව අනුරුමාන දිසානායක ජයග්‍රහණය කරනවා රටේ ජීවිතේ සීතහිම ගිර සීත
නොදැනෙයි දැනෙයි උනුසුම ආදරේ ලතාවක්සේ වෙලීසියෝ ළඟ පතමි රැකවරණය ඔබෙන් සදාදෝතින් මලක්සේ ඔබ වැළඳ ගන්නෙමි හදවතින් හදවතින් වැඩේ සංවිධානය කරේ නෝර අපේ සහෝදරයෝ හින්දා ඒ වුණාට පොඩ්ඩක් අපි අර
මුල චුට්ටක් අප මතක් කරගන්න ඕන නිසා අපිට චුට්ටක් කතා කරන්නම් කියලා. ඊරගේ දහනේ ජීවන ගීතයක් වුණා. මේ ගිරි මුදුනේ උබිරුව ලඳුනේ සිත්තර තෙලිතුඩකින් සිතුවමක් වුණා. Hey.
Sarajana Singha. And I was mentioned that in these days he was so busy with this. And yesterday he was not at home at all. Yesterday he was like here and here and there, making all the arrangements. So I'm extremely sorry as I couldn't complete my dance because I was so tired. I was doing that a lot. He is calling his friends every day and he is chatting with his friends saying some weird names. Like, I don't need to mention. You guys already know. And I'm a bit surprised that I'm asking my dad, why are you calling that person in that weird name? And he's like, that's his card. I'm like, what's card? රනිල් වික්‍රමසිංහ මුළු ඡන්ද හැටෙන් පහක් ලබාගෙන සිට 8.3යි ප්‍රතිශතය සජිත් හැටෙන් දෙකක් ලබාගෙන 3.3යි නාමල් රාජපක්ෂ ඡන්ද තුනක් ලබාගෙන සිට 5ක ප්‍රතිශතයක් ලබාගෙන තිබෙනවා අනෙකුත් අපේක්ෂකයන් දෙකක් ලබාගෙන 3.3ක ප්‍රතිශතයක් ලබාගෙන තියෙනවා මුළු ඡන්ද හැටෙන් 48ක් ලබාගෙන 80ක ප්‍රතිශතයක් සහිතව අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කරනවා රටේ ජනතාවට. හරි, බොහොම ස්තුතියි. එහෙනම් අපේ ජීවිතයේ අවුරුදු 34ක කාලයකට අතීතයේ ඔබ අපි එකට හිටියා. නමුත් ඒ අතරතුර හම් වෙච්ච සහෝදරයෝ යාළුවෝත් එක්ක බලනකොට ඊට වඩා මෙයාගේ සමීපය හිතවිදුරක්. අපි නෝරට එනකොට කොහොමරි හොඳට සංග්‍රහ ගන්න කියලා හිතාගෙන හිටියේ. දැන් අද අපේ දුවද නර්තනයක් ඉදිරිපත් කළා. ඔය නර්තනයේ දුවත් එක්ක තව ගුරුතුමියෙකුත් කථාචාර්යවරයෙකුත් තව එයාගේ දියණියත් ඔක්කොම මෙතන අපි ඉදිරිපත් කරන්න සූදානම් වෙලා හිටියේ වෙස්ට් නැටුම් කණ්ඩායම. නමුත් අපේ ආර්ථික වශයෙන් අපහසුතාවය නිසා ඒ තත්ත්වය අපට මගහැරලා ගියා. ආයතනයේ හොඳම නර්තනයට විශේෂාංගවලට ත්‍යාග පරිණමන බව ඒ අනුව දැන් මේ ත්‍යාග ලබා දීමේ අවස්ථාවටයි මේ සූදානම් වන්නේ. වටිනා ත්‍යාග ටිකක් තියෙනවා ඒක ඔයින්දි රණසිංහ දියණියටයි. ත්‍යාග පිළිගැනීම සඳහා අපි සමන් සහෝදරයාට ගාවෙන් ආරාධනා කරන්න තියෙනවා. ඔයින්දි අපේ කොළඹ සංගීතායක අපේ සමන් සහෝදරයා. එහෙනම් ඔයින්දිට ඉස්සරහට මෙන්න අපේ හොඳම නර්තන දියණිය. මීළඟට හොඳම ගායනයට හිමි ත්‍යාග පිළිගැනීමටයි සූදානම් වන්නේ. අපි ගායනා ඉදිරිපත් කළා කීප දෙනෙක්. මේ අතරින් අන්තාන සීනේ පුතා වැත්තින්දකෝ අන්තාන සීනියත් ඉන්නකෝ. ඊළඟට තව ගීතයක් ඉදිරිපත් කරා. කවුද දුවක් එතකොට සිද්දු කියකෝ ඔක්කොම ළඟදී ඉන්නකෝ. අපි ආදරණීය මේ ඔයගොල්ලන්ගේ අම්මලා තාත්තලා කිව්වා අපිට මේගොල්ලෝ ඉතාමත් ඉදිරිපත් වීමත් ඉතා වැදගත්. ඒගොල්ලන්ගේ ගායනයත් අති විශිෂ්ටයි. එද තුන්දෙනාමින් මදාරා සහෝදරයගේ යෙදිය අපි මේ තුන්දෙනාටම මෙතනදිම හදලා බෙදාගෙන ගන්න පුළුවන් පොඩි ත්‍යාගයක් දෙනවා. එහෙනම් අපි සමන් සහෝදරයාට ඒක ලබා දෙනවා. එකයි ඔක්කොටම එකයි. දැන් කඩහින්න. හරි, ඊළඟට ජයග්‍රහණය කරනවා දිසල් සංවිද පුතාට. අපි ආරන්ති සහෝදරී අපේ මංගල මංගල මහතාගේ ආදරණීය බිරිඳ. මීළඟට හොඳම ගායකයා ලෙස තේරීපත් වෙන්නේ ගේ සහෝදරිය රජිනි සහෝදරිය ඇතුළු කට්ටිය තමයි මේ මිනිස් මණ්ඩලයේ හිටියේ. එයායි තමයි තෝරලා දුන්නේ. කාටවත් ප්‍රමනාපයක් තියෙනවද මෙන්න චොක්ලට් එක අපි දෙදා. ಭಯ ಇಲ್ಲ ಲಗೆ ನಾನು
අපට ගොඩාක් සහයෝගය දුන්න අපේ